Μέτι Σαμπέα. අද මහා පුදුමයන් වෙලා තියෙන හමුදා කඳුර ඇතුළ දාන ශිෂ්‍යයා ශිෂ්‍ය ශිෂ්‍යාලු අපි අද අධ්‍යාපනයක් තියෙනද මේ රටේ නවක ශිෂ්‍ය පද දෙන එක 80%ක් නැති කරලා තියෙනවා කියලා එමුතුමා කිව්වා නවක වදේ නැති කරන්න කියලාද අද අපි මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අලුත් වදයක් දෙන්නේ මේ මේ මොකක් හරි පුහුණු වීමක් වුමනා නම් ඒ පාසල් පාවිච්චි කරන්නේ නැත් ඒ වුමනා පුහුණුව ලබලා දෙන්න මම කියන්න දැන් මම කියන්නම් මේ සමහර අය දවස් 3-4ක් වැසිකිළියට යන්න බයයි. අපි කතා කරන අමරන්ද රත්නායක මහත්මයා පෑයෙන් පෑට වැසිකිළියට ගියේ ගැන. මං අහන්නේ මේ දවස් 3ක් වැසිකිළියට යන්න නැති ළමයි ඉන්නවද? දවස් 3ක් නාලා නැහැ. වැසිකිළියට යන්නවත් නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි. මේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගියාම මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ කලිසම ගල ඕන එකනේ. ඇඳ යට දාන එකනේ. පස්සපැත්ත හොදන්න සුමාන දෙකක් දෙන්නේ නැති එකනේ. දැන් කවුද මේවා කරන්නේ දෙන්නේ නැහැ mantritumani අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ අලුත ගිය හාමුදුරු ගොල්ලන්ට සති දෙකක් පිටිපස්ස හොදන්න දෙන්නේ නැහැ කවුද ඒක ඒක බලාගෙන ඉන්න හැම ටොයිලට් එකේම දොරේ හිලක් ගහලා අර මේකනි තත්ත්වේ අපි ගිය අවුරුද්දේ 80%ක් මේ නවක දෙ නැත්තුවා මම නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට කියන්න කැමතියි ලබන වසරේ කිසිම විශ්වවිද්‍යාලයක කිසිම විදියකින් කිසිම දරුවෙකුට කිසිම නවක වාදයක් දෙන්න දෙන්නේ නැහැ දෙන සියලු දෙනා අස් කරලා විශ්වවිද්‍යාල වහලා හරියක අපි කරන මේ දරුවන්ට මෙහෙම වද දෙන්න දෙන්න බෑ මේක අමානුෂික වදයක් සිතාම සුළු ශිෂ්‍යෝ පිරිසක් මේක කරන්නේ මේ ආයතන සියල්ල පාඩු ලබනවායි කියලා ගරුවන්තිතුමා නිගමනය කරන දේ වැරදි එතුමා අදාළ නැති ප්‍රශ්නයක් වැටුප් පැඩි කිරීම ගැන හැමදාම කියනවා සියලු වැටුප් ලබන අය ආදායම් බදුවලට අන්තර්ගත කළද මොන තරම් ඉදිරි පියවරක්ද ඒක අගය කරන්නේ නැද්ද නෑ මම ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහන්නේ මේ අදාළ නැති ප්‍රශ්නයක් අහුවාම මම අහන්නේ මේ එතුමාලම කියනවා පඩි වැඩි කරන්න කියලා හැමදාම මෙතනට ඇවිල්ලා කියනවා පඩි වැඩි කරන්න කියලා ඉතින් සමහර කොටස් වල පඩි වැඩි වීම හරිද කියලා යන්නේ අඩු වෙනවා වැඩි වෙනවා ඒ තියෙන වැටුප් තලයන් අනුව ඒ ආයතනවල පිළිගැනීමේ අනුව දැන් කතානායකතුමාගේ වැටුප අයිති වෙන්නේ නැහනේ මහලේකම්තුමාගේ වැටුප හා සමාන වෙන්නේ නැහනේ ඉතින් ඒ නිසා ඒ වැටුප් තලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩි වෙනවා විපක්ෂ නායකතුමාගේ වැටුප වැඩි වීමට තමුන්නාන්සලාගේ වැඩි දෙනා විරුද්ධ වෙන එක පුදුමයක් නෙමෙයි ඒක UNP සිරිතාගේ තුමාගේ නැච්චර සතුටක් නෑ ඒකයි අපි සතුටුයි යතුමාට වාහන දෙනවා අලුත් ගොඩනැගිලි දෙනවා ආරක්ෂාව දෙනවා පින් දෙනවා පිරිත් කියනවා පින් දෙනවා ඔක්කොම කර දෙනවා එතුමාට මැති සබය